ප්‍රතුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ අපේ රටේ ජනතාව සිය ප්‍රවාහන කටයුතු සඳහා වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමු වී තිබෙනවා. මේ හේතුවෙන් බස් රථවල මෙන්ම දුම්රියේත් අතිවිශාල ජනතාවක් අද සිය ප්‍රවාහන කටයුතු සඳහා යොදාගනු දක්නට ලැබුණා. සෙනග ගොඩක් වැඩි. සෙනග වැඩි වෙනදට වඩා. සෙනග පිළ ඉන්න සාමාන්‍ය දෙර. ෆුල් ෆිල්ලම තියෙනවා. ඉඩකුත් නැහැ. ඔව්. සාමාන්‍ය පරිදි ආවා. ඒතර සෙනගක් නෑ නේද බයි. හෙටිය සෙනග ගොඩක්. ඉනුසු සෑහෙන අපහසුතාවකට පත් වෙලානේ තියෙන්නේ. යන්න එන්න තෙල් නෑ. ඒ වගේම ඉතින් මොකක් හරි ප්‍රවාහන කටයුතු වලට මොකක් හරි සසඳ ගන්න එපා. ඒ හින්දා ඉතින් මිනිස්සු දුම්රිය භාවිතා කරනවා. ෆුල් පැකින් නේ. කොහොමද යන්නේ? ෆුල් පැකින්. මේ අතර ජූලි පළවෙනිදා සිට වාර්ෂිකව සිදුවීමට නියමිත බස් ගාස්තු සංශෝධනයට අදාළ සාකච්ඡා අද දිනේ පැවැත්වීමට නියමිතයි. ඉන්ධන මිල ඉහළ යාමත් සමග අදාළ බස් ගාස්තු සංශෝධනය 35%කින් පමණ ඉහළ දැමිය යුතු බවයි බස් සංගම් ප්‍රකාශ කර සිටියේ. ශ්‍රී ලංකාව පුරාම ධාවනය විය යුතු බස් රථ 18000 20000 අතර ප්‍රමාණයෙන් අද ධාවනය වෙන්නේ 10%ක වගේ සොච්චම් ප්‍රතිශතයක් විතරයි කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. දුර සේවා බස් රථ ධාවනය නොවන තරම් ලංකාව පුරාම බස් රථ 100ක්වත් ධාවනය කරන්නේ නැහැ අන්තර් පළාත් බස් රථ. අද දහවල් එකට ප්‍රවාහන ඇමතිවරයාත් එක්ක තියෙන සාකච්ඡාවේදී අපි ඩීසල් ලබා ගැනීම ක්‍රමවේදයක් පිළිබඳව අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙම ලබා නොදුනොත් අපිට සිද්ධ වෙනවා ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යයෙන් බස් ධාවනයෙන් ඉවත් වෙන්න. පැවැත්වෙන සාකච්ඡාවේදී බස් ගාස්තුව සංශෝධනය වෙනවා වගේම ඩීසල් ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයාත් සමග විශේෂ සාකච්ඡාවක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ලංකාව පුරාම අද දවසේ බස් ධාවනය වෙන්නේ බස් රථ 2000කට ආසන්න ප්‍රමාණයක්. අපිට මේ 2000වක් ධාවනය කරගන්න තව දින දෙකයි පුළුවන්. මාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් තියෙනවා මේ බස් ගාස්තු සම්බන්ධයෙන්. ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් අපි කතා කරන්න අද ප්‍රමුඛස්ථානය ගන්නවා. අපි බස් ගාස්තු වැඩි කරන්න කටයුතු කරන්නේ ඉන්ධන ලබා දුන්නාන් පස්සේ. ඉන්ධනත් නොමැතිව අපි ජනතාව කබලේ ලිපර දාන එක සාධාරණ නැහැ. එමෙන්ම දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමටද ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාවට ඊයේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්ධන අර්බුදය හමුවේ අන්තර් පළාත් බස් රථ ධාවනය බොහෝ විට අත්හිටුවීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කර සිටියා. කෙටි දුර සඳහා අවශ්‍ය කරන පොදු ප්‍රවාහන සේවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මගින් ලබා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අන්තර් පළාත් ගමනාගමනය බොහෝ දුරට අත්හිටවන්න සිද්ධ වෙනවා මේ තිබෙන සීමිත තෙල් තොග පැවතීම කරන කොටගෙන. එහෙත් දුම්රිය සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක්වන බවයි රජයේ ප්‍රවාහන අංශ සඳහන් කළේ. අද දිනේත් හෙට දිනේත් ඉදිරියටත් සාමාන්‍ය පරිදි අපි මීට පෙර ධාවනය කළ අයුරින් සියලුම දුම්රියන් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. අපිට හැකි පමණින් මහජනතාවගේ අධික ඉල්ලුම හේතුවෙන් තව දුම්රිය කිහිපයක් ධාවනයට ඉදිරියේ කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් දුම්රිය ගණනාවක් මගේ ජනතාවගේ වැඩිවීම නිසා අපි ධාවනයට එක් කරලා තියෙනවා. ඊට අමතරව දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් දුම්රියලට එකතු කිරීමක් සිදු කරලා තියෙනවා. ඉදිරි දින 10-15 ඇතුළත කිසිම දුම්රිය අවලංගු වීමක් වෙන්නේ නැහැ ඉන්ධන නොමැතිවීම හේතුවෙන්. පළාත් වලට කොහොමද දුම්රිය ගමනාගමනය? මේ වන විටත් අද උදේ කංකසන්තුරය, මඩකලපුව, වදුල්ල වැනි නුවර, මාතර, වෙලියත්ත වැනි දුම්රිය ස්ථානවලට පෙර දිනවල ධාවනය කර අයුරින්ම අද දිනේත් ධාවනය කළා. හෙට දිනේදීත් අපි අයුරින්ම ධාවනය කරනවා. අපිට තාම කිසිම දැනුම් දීමක් නැහැ එහෙම කරන්න එපා කියලා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සතුව බස් රථ 5500ක් පමණ ධාවනය කරා මෙම ගැටලුව මතුවෙන කලින් දැන් අපිට ධාවනය කරන්නට හැකියාව තියෙන බස් රථ 4700ක පමණ ප්‍රමාණයක් ඉන්ධන මිල වැටීමත් සමඟ පෞද්ගලික අංශයේ ඉල්ලීමක් තියෙනවා බස් ගාස්තු වැඩි කරන්න කියලා. ඒ රාජ්‍ය අංශය විදිහට අපිට ඒ පිළිබඳව තීන්දුවක් ගන්න බෑ. ඒ වැඩිවීම
ඉවසීමක් සිදුනොත් දැනට තියෙන ඉන්ධන අර්බුදය නිසා ආජනතාවට තියෙන හොඳම විකල්පය තමයි පොදු ප්‍රවාහනය භාවිත කිරීම. මේ අතර පෞද්ගලික බස් රථ, පාසල් ප්‍රවාහන බස් රථ සහ අත්‍යවශ්‍ය සේවා රථ සඳහා තවදුරටත් ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කිරීම සිදුවනවා.